ඔන්න මෙදා පොතේ නම් නයනාට කිසිම ගැළවීමක් නැහැ. පොලාගින් දස්සගින් මේ දෙන්නගෙම ඉතින් හොඳටම නයනා කෑවා. නමුත් ඉතින් එහෙම වෙලා විතරක් ඉතුරු වෙන්නේ නැහැ. ඉදිරියට තමයි නයනාට හොඳම කැම තියෙන්නේ. ඔගලොන්ට මතක ඇති බුරු චෝදනාවක් දාලා මහව හිරේටන් යව්වා. ඒ සිද්ධිරිතින් නයනා තමයි මූලික වුණේ. මහලගේ වත්තට අඩමු කුඩුමිටයක් ගෙනත් දාලා මහව බොරුවට හිරේට යව්වා. ඒ සිද්ධිරිතින් ඔගලොන්ට මතක ඇති. ඇතරම සංගීතය බලන බොහෝ දෙනෙක් කම්පා වුණු සිද්ධියක් තමයි ඒක. ඔන්නේ රිටන් එක දැන් ආපහු නයනාට එනවා. මොකද මෙදාපාර මහේ තාත්තා උනත් නිකන් ඉන්නේ නැහැ. ගේ ඉස්සරහටම ඇවිල්ලා ඉතින් නයනේ නයනේගේ සීට් එකයි හූ කිව්වා. නයනේටයි බේබදු කල්ලියටයි ඉතින් කරන්න පුළුවන් ඒ දේවල් තමයි. හූ කියන එකයි ගල් ගහන එකයි. සිද්ධිය වෙන වෙලාවෙ ඉතින් අසිනිගේ සීයත් හිටියා. ඒ නිසා ඉතින් මෙදා පොටේ නම් නයනේ අනිවාර්යම පොලිසිය එක්කන් ආවි. එනිසා මෙදාපාර නම් නයනාට කිසිම ගැළවීමක් නැහැ. අසිලට කල්පනට කලන්ට මේ කාටවත්ම නයනාව බේරගන්න හම්බෙන්නේකුත් නැහැ. මොකද මේ සිද්ධිය ටිකක් බරපතල එකක්. අසිනිගේ සීයයි මයිගේ තාත්තායි තින් හොඳට නීතිය දන්නවා. එනිසා මෙදාපොටේ නම් නයනා විතරක් නෙමෙයි. ওই සෙට් එකම අනිවාර්යම පොලිසිය එක්කන් ගිහිල්ලා නීතිමය පියවරක් ගන්නෙමි. ඔය සිද්ධියට ඉතින් කලන කල්පන මේ අයවත් නයනේ අනිවාර්යයෙන්ම ගාව ගනිවි. මොකද නයනා කියන්නේ පාව දින ඩයල් එකක්. ඒ නිසා නයනාට ඕඩර් එකක් දුන්නට වැඩක් නැහැ. නයනා අනිවාර්යම පාව දෙනවා. සංගීතය බලන බොහෝ දෙනෙක් ඉතින් මේ දේ මේ විදිහට වෙනවට කැමතියි කියලා අපි දන්නවා. සිනටිවි අපේ අදහසත් දඬුවම් දිය යුතුන්ට අනිවාර්යම දඬුවම් දිය යුතුයි. එහෙම නැත්නම් නයනා වගේ ඩයල් නම් කවදාවත් මට්ටු වෙන්නේ නැහැ. ඉතින් මේ පිළිබඳව ඔබේ අදහස අපේ වීඩියෝ පහලින් ලියන්න. අපිව තවමත් ඔබ subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා එහා පැත්තේ ඉන්න bell icon එකත් all දාන්න. එවිටින් අපි හැමදාම දාන වීඩියෝ ඔබට නැරඹීමට හැකියාවක් ලැබේවි. අදත් අපි ගිහින් ඉන්නම්. ඔබ සැමට සුබ දවසක්.